ඔන්න මේ වංගේ අපි ගොඩ වැදුනේ නුගේ ගොඩ නාවලට. නාවල කියලා ගමට කියවෙන ප්‍රකට කතාවක් තියෙනවා. ප්‍රකට කතාව තමයි නා කියන්නේ නාගස්නේ, බල කියලා කියන්නේ මනාන්තරය කියන. නාගස් වලින් පිරුණු වනාන්තරයක් මේ ප්‍රදේශයේ තිබුණායි කියනවා. ඒක දිගින් දිගට කියවලා ඒක නාවල උණයි කියනවා. තව කතාවක් ඊට වැඩිය වෙනස්. ඒ කතාව තමයි මේ කෝට්ටේ රාජධානියේ පැවති සාවදීය ඒ අවදියේ මේ ප්‍රදේශ සක්ෂිතක වෙන්න ගත්තා. එතකොට වෙච්ච වැඩේ තමයි ඔන්න මේ දේවන්නා ඔයත් එක පැත්තකින් ගලාගෙන එනවා. රජුරුවන්ගේ අලි ඇත්තු ටික ඉන්නවනේ. අන්නේ අලි ඇත්තු ටික ගෙනල්ලා ගාල් කරලා තියෙනවා. ඔය නා කියන වචනේ කියනවා අලින්ට. එතකොට වලේ කියලා කියවන්නේ වලේ කියලා කිය වනාන්තරයේ කියන අදහසෙන්. එතකොට මේ අලි ඇත්තු ගෙනල්ලා ගාල් කරලා එක වනාන්තරයක තමයි රැක බලාගෙන එහෙම කටයුතු කරලා තියෙන්නේ. ඒක දිගින් දිගට කියවෙන්න ගත්තා රජුරුවන්ගේ නාවල තිබුණේ මෙන්න මේ ප්‍රදේශයේ කියලා ඉවරලා. ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ ප්‍රදේශ වෙන්න ගත්තා. එහෙම වෙනකොට අර පිට ඈත පළාත්වල උදවිය ඇවිල්ලා ගම් බැඳගෙන ජීවත් වෙනකොට ඒ උදවියත් කියන්න හදන්න ගත්තා. මේ අර රජුරුවන්ගේ කෝට්ටේ රජුරුවන්ගේ නාවල තිබුණේ මේ පළාතේ නේ කියලා. ඕක දිගින් දිගට කියවුණා. එහෙම කියවුණ හින්දා තමයි මේ ගමට නම් පට බැඳුනේ නාවල කියලා.